මචං හයික් එක යන්න කලින් මේ කියන්නේ හරිද මේ හයික් එක සුපිරියට එන්ජොයි කරන්න ඕනේ අනිවා මචං අනිවා අනිවා පිරියටම එන්ජොයි කරන්න ඕනේ අපි මේක ෆුල් එන්ජොයි කරමු බේ සුපිරි ෆොටෝ ටිකක් ගහමු ඈ අනිවාර්යෙන් බෑ අනිවා මචං අනිවා ෆොටෝ ටිකක් ගහමු සුපිරියට ඈ සුපිරි ෆොටෝ ටිකක් ගහමු මම මේ මූව එකෙන් යන කලින් උඹට කියන්නේ මූ එහෙන ෆොටෝ පිස්ස ඈ ඉහිබ ඉහිබ නෑ මක් එහෙනම් යා 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 12 seconds later මචං बेबे माँ मैं गाहते को फोटो एक गाड़ी को दम्मा ताऊ पटांगा तो इधर नहीं बा मेमोरीज पर चाहे मेमोरीज हो एक तो क्या करने पे हाँ 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 गाँव 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 केलिंग केलिंग अब अरे बा अरे बच्चा या या मुझे ඉතින් සුපිරි ගහත්තී නබ මේ මේතන දිලා ෆොටෝ එකක් ගනිකෝ තාම එක තව තව ගමු ගමු ඉතින් ෆොටෝ ගන්න නෙබම් මේවා යන්නේ ආ hinawa දැන් දැන් මචං මේ අනිත්තරත් ගනිකෝ හරසතට හා හරි බං හරි බං එල්ලකිරි අය අය යමු නේද මචං හරකෙක් ඉන්න ඔය ගානේ මාව හරකත් එක ෆොටෝ එකක් ගනිකෝ බා ඈ අවේක දැන් මේ අඩි 10 නේ බං ආවේ අන්තිමෙක් ගහලා. තාම අඩි කීයද බං ආවේ? හා හා හරක එක්කනේ. කවුද මුට එන්නේ කිව්වේ? මචං රෑන්ඩම් වගේ එකක් ගනින්කෝ. මචං පෝට්‍රේට් එකක් ගහන්කෝ. දැන් මේ බඩට උඩින් එකක් ගහන්න පුළුවන් දුබනේ ඇඟ විතරක් අහුවෙන සීන් එකක. මේ බල්ලත් එක ෆොටෝ එකක් ගහන්කෝ මේ මේ පාරේ ඉන්න බල්ලත් එක්ක. දැන් මගේ හිනාව ලස්සනට පේන එකක් ගහලා දියා. මචං මේ 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 view එක පේන්න තව තව එකක් ගනින්කෝ. random පාරට හිටින එකක් උද්දනි. මම නිකන් මේ පැත්ත බලන් ඉන්නා වගේ ඔබ මේ background එක ලස්සනට අහුවෙන්න එකක් කරන් දී. අයියෝ මේ පැත්ත බලන් දැන් මගුල අඩි 100ක් ආවද ගියාන්කෝ මෙතෙන්ට නකන්. හරි තිත්. මුණ ආවා මුට එන්න කිව්වේ. අඩේ සෝරි බා මූ තමයි යුවේ මූ තමයි එන්න කිව්වේ රෙද්ද නිරන හොඳ නෑ කොල් තෝ ස්ටුඩියෝ එකට අරන් ගියා අය ෆොටෝ ගන්න නෑ මම අය අය ෆොටෝ එපා ලබ්බ බොන්න වරේ නැත්තම් පලෙන් ස්ටුඩියෝ එක ස්ටුඩියෝ ඇඩ් ඕ ඩෑ ෆොටෝ ගන්න අය ෆොටෝ ෆොටෝ නෑ යකෝ යකෝ අය ෆොටෝ එපා ඇති ඔය ඇති හුදුට බෑති ඒක තමයි බං ඒක තමයි ඔව් බා නැත්තම් මේ රට ගොඩ ගන්න බෑ ආව් ආව් අර කවුද මත්තන අර ඉන්නේ ආ ඌද ඌයේ ලොකු කඩේක මුදලාලි කෙනෙක් ඉන්නේ මුදලාලි කෙනෙක් ඇයි උනේ අප්සෙට් එකක් ඉන්නේ උට මේ ළඟදි මාර වැඩක් කළානේ මොකද්ද උට මේ දුවෙක් හම්බෙලානේ බා දුවෙක් හම්බෙලා ඉතින් ඇයි ඌ මොකටද දුකෙන් ඉන්නේ කියලා දුකෙන් ඉන්නේ හේතුවක් නැහැ නේද දුවෙක් හම්බුණා කියලා අර යාළු දුවෙක් හම්බෙන එක උලක් නැහැ. උඹ දන්නවද මොකේ අයිතිකාරයද කියලා? ඔය තමයි බං පෙරෙන් සංස්කෘතිය අයිතිකාරය. හිත හිරි වැටුණාද? ඇස් දෙක ෆෝන් කඩේනේ යා. ෆෝන් එකක් ගන්න කියලා ආවේ. ඔව් එනවාද එන? සාමාන්‍ය ෆෝන්ස් වල ගණන් එහෙම කොහමද? සුපිරි ෆෝන් දිනවා අත්‍ය සුපිරි ෆෝන් මහත්තයාට කිසි අවුලන්නට අරගෙන යන්න පුළුවන්. 3 years warranty එක දෙනවා වාද අපි. කිසි අවුලක් නැහැ. ආ ඔයාලා අවුරුදු 3 warranty එකක් තියෙනවද? ආව ආව ආව. ලාබෙට තියෙනවනේ. ආව ආව. වෙබ්සයිට් එකකින් දැකලා ආවේ මේ. ඒ කියන්නේ අනිත් තැන් වලට වඩා ඔයාලගේ සෑහෙන අඩු මේ මදියට අවුරුදු 3 warranty එකක් දෙනවා කියලාත් මම දැක්කා. ආව මහත්තයා අපේ DM advertisement campaign එක තමයි කරනවා. අපි දාලා තියෙන්නේ ඔක්කොම ඒ කියන්නේ TikTok, Instagram, Facebook හැම එකේම දාම වාත්‍ය අපේ මේ discount එක තියෙනවා. අවුරුදු 3ක වගකීම දෙනවා කියලා අපි දාව වාද. එහෙනම් පොඩ්ඩක් බලමුද බලමුද බලමු ආ කැමදේ ෆෝන් එකක් කියනකො ටික වෙලාවකට පස්සේ වාද මේක ඇවිල්ලා වාද සුපිරි ෆෝන් එක වාද 3 years warranty එකක් දෙනවා වාත් ඒ වගේ 5 years යනකම් වාත් සර්විස් ගැරන්ටි එකකුත් අපි දෙනවා මලාර මේක ගත්තොත් කිසිම පාඩුවක් නැතුව ගන්න පුළුවන් ආ මේක හොඳයි නේ අවුල නැහැ ෆෝන් එක කරා ෆුල් රිප්ලේස්මන්ට් එකක්ම දෙනවා වාද අපි නේ හොඳ පාටයි නේ ආ ආ හ
හරි මට මේක දෙන්න බැංක් ට්‍රාන්ස්ෆර්ස් ඕකේනේ අද වාතා ස්පෙෂල් ඩිස්කවුන්ට් එකකුත් තියෙනවා ආද ස්පෙෂල් ඩිස්කවුන්ට් එකකුත් තියෙනවා ආ හොඳයි හොඳයි අද මේක ගන්න වෙයි ඩිස්කවුන්ට් එක ගන්න වාතා බෑක් කවර් එකයි ටෙම්පර්ඩ් එකයි අපෙන් දා ගන්නවා වාතා බෑක් කවර් ඒ ටික ඕගොල්ලන්ගෙම ගන්න ඕනේ නේ අත ඕල ආවල ආව මාන එන්න වෙයි කිසි ආවලන්නේ ඕන වෙලාවක එන්න 3 years වොරඩ එක තියෙනවා හරි ඒ ටික ඒක දාලා දෙන්නෝ ආරේ වාතේ ආරේ ආ අවුරුද්දකට පස්සේ අයියෝ අරන් අවුරුද්දක්වත් නෑ තාම කමන්නේ අවුරුදු 3ක් ඔරටිය දිනවනේ ගිහලා බලමු ෂොකේල වයක 500යි එඩා එඩා ගඩ කරවලා මතයා කරවලා ගඩවද එඩා එඩා ඩිස්කවුන්ට් එක දාලා දෙනවා මේකට අවුරුදු 3ක් ඔරටිය දෙනවා වාදයා එඩා ගඩ කරවලා එඩා ඉෂෝ තියෙනවා ආල්වස් ෂෝ තියෙනවා කරවලා තියෙනවා එඩා ඉෂෝ ගන්න පුළුවන් ආල්වස් ෂෝ ගන්න පුළුවන් කරවලා ගන්න පුළුවන් එඩා හිත හිරි වැටුණාද ඇස් දෙක දැක 14 කියලා එහෙම විශේෂයක් නැහැ මම නම් ජිම් යනවා ලෙග්ස් තියෙන්නේ මොකද්ද 14 තියෙන්නේ වැලන්ටයින් නෑ ඒව නෑ යකඩ තමයි ඉතින් ජීවිත යකඩ එක තමයි අපි වැලන්ටයින් සවරන්නේ 14 ජිම් එක යකඩ දිනවනේ මං කියනකොට එකපාරක් යකඩ වලට ආදරය කරලා බලන්න කො 14 වෙනිද මම විශේෂ දවසක් කරගන්න එදාට ලෙග්ස් වලට අමතරව ෂෝල්ඩර්ස් ට්‍රයිසෙප් බයිසෙප් චෙස්ට් වලටත් හොඳට ගහන්න ඕනේ එදාට හන්සික සඳුනි මං කිව්වේ මගේ ජීවිතය වෙනස් කරේ ජිම් එක මං හાર્ට් බ්‍රේක් කළා ඉන්න දවස්වල ජිම් එකේ යකඩත් එක්ක තමයි පෙමින් බැඳුනේ හා අය හන්සික ඉතින් මට වැලන්ටයින් සමරන්න දෙන හොඳම දින තමයි ජිම් නැත්නම් මට දැන් වැලන්ටයින් එකට කිසි වියදමක් වෙන්නෙත් නැහැ උඹලට නම් සෑහෙන වියදම් වෙයි ඊට වඩා හොඳයි ජිම් යන එක හැබැයි ඉතින් ජිම් යනකොට ඊට වඩා වියදම් වෙනවා ක්‍රියටින් එකක් ගන්න ඕනේ පිටි එකක් ගන්න ඕනේ කන්න ඕනේ කෙල්ලෙක් හිටනම් ආ නංගි ඔයාස නිකන් කෙල්ලෝ පස්සේ ගිහිල්ලා වැලන්ටයින් සමරන කොල්ලෙට්ටද නැත්තම් වැලන්ටයින් දවසේ ජිම් යන කොල්ලෙට්ටද වෙන කැතයි යකෝ නවසක් නෙවි අපිත් අපේ හිනවලට යාවි ඉතින් අද මම කස්ටමයිස් කරපු ඔයාලට කැමති දෙයට හදපු ටී-ෂර්ට් බොටම් කැප්ස් ස්පෝර්ට් ජර්සි ඕන එකක් මහගන්න කතා කරන්න ෆුල් කිට් එක මොනක් ඩිසයින් කරගන්න පුළුවන් කැමති විදිහකට ඉතින් වෙ ඩිසයිනර්ස්ලාත් ඉන්නවා කතා කරන්න PA clothing මෙන්න මේ නම්බරයට 076 715 17 17 ඉක්මනට කතා කරන්න ඕඩර් ස්ටඩි එක